අයි බොන් බස් ආතරෙත් පිළිගන්න ලබන අපේ YouTube channel එකට අපි අන්තර්ජාලය සහ විද්‍යුත් පැල කියන පාඩමේ දෙවැනි කොටසට ප්‍රවේශ වෙන්නයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අපි මුලදී අන්තර්ජාලයේ කාර්යයන් කිහිපයක් කතා කරා ප්‍රධාන වශයෙන්ම අපි කතා කරා කාර්යයන් කිහිපයක් ලෝක ව්‍යාප්ත වියමන, ගොනු හුවමාරු නියමාවලිය, දුරස්ථ පිවිසුම, ගොනු බෙදා හදා ගැනීම වගේ. ඉතින් අපිට අද තව කාර්යයන් කිහිපයක් කතා කරන්න සහ පාඩමේ තව පොඩි කොටස් කිහිපයක් ගැන කතා කරන්න තියෙනවා. ඉතින් මම හිතනවා ඔබ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරලා bell icon එක click කලාවණ මගේ දෙන්න පසුව ඇතුළත් කරන සියලු වීඩියෝස් ඔබට පහසුවෙන් දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි අන්තර්ජාලය ගැන බැලුවොත් අන්තර්ජාලය කියන්නේ දා විශාල ප්‍රදේශයක් පුරා පැතිරලා තියෙන පරිගණක ජාලවල එකතුවක්. ඉතින් මේ පරිගණක ජාලවල මොනවද වෙන්නේ කියලා අපි හිතලා බැලුවොත් එහෙම අපිට හිතා ගන්නවත් බැරි තරම් විවිධ දේවල් මේ අන්තර්ජාලය හරහා සිද්ධ වෙනවා. අපි බැලුවොත් එහෙම මේ මොහොතේ අන්තර්ජාලය කොච්චර පරිශීලකයන් පිරිසක් අන්තර්ජාලය පාවිච්චි කරනවද? ඒ වගේම කොච්චර පරිශීලකයන් පිරිසක් වෙබ් අඩවි නිර්මාණය කරනවද? නෑ වෙබ් අඩවි කොච්චර අන්තර්ජාලයේ තියෙනවද? ඒ වගේම කොච්චර ඊමේල්ස් භාවිතා කරනවද? ඒ වගේම මේ අවස්ථාවේ කොච්චර පිරිසක් Google search engine එක භාවිතා කරනවද? ඒ වගේම Twitter messages කොච්චර පිරිසක් යවනවද? අන්තර්ජාලය හරහා කොච්චර පිරිසක් YouTube videos නරඹනවද? ඒ වගේම කොච්චර photos upload කරනවද? විශාල පිරිසක් මේ අවස්ථාවේ අන්තර්ජාලය භාවිතා කරනවා. Facebook active usersලා, ඒ වගේම Pinterest active usersලා කොච්චර mobile phones මේ අවස්ථාවේ විකිණනවද? ඒ වගේම කොච්චර පරිගණක මේ අවස්ථාවේ විකිණනවද? කොච්චර web අඩවි මේ අවස්ථාවේ hack වෙනවද? අන්තර්ජාල ට්‍රැෆික් එක කොච්චරද? GB කොච්චර ප්‍රමාණයක්ද? ඉතින් අපි මේව ගැන කවදාවත් හිතන්නේ නැති දේවල්. ඉතින් විශාල වශයෙන් අන්තර්ජාලය භාවිතා වෙනවා මේ විවිධ දේවල් සඳහා. ඒත් අපිට දැනගන්න පුළුවන් ලෝකයේ කොතරම් ප්‍රමාණයක් පරිගණක අන්තර්ජාලය හරහා මේ අවස්ථාවේ ක්‍රියාකාරීව පවතිනවද කියලා. ඉතින් මේ අන්තර්ජාලය ක්‍රියාකාරීව පවතින වෙබ් පිටු තියා බැලුවොත් එහෙම මේ වෙබ් පිටු සියල්ල බහුමාධ්‍ය තාක්ෂණයෙන් යුක්තයි. ඒ කියන්නේ අකුරු, පින්තූර, වීඩියෝ, animations මේ සියලු දේවල් වලින් සමන්විත වෙබ් පිටු තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් අපි වෙබ් පිටුවක් තෝරගන්නවා බහුමාධ්‍ය සහිත. ඉතින් බහුමාධ්‍ය සහිත වෙබ් පිටුවක් අපි තෝරගත්තට වෙබ් සේවාදායකයා ඒ වෙබ් පිටුවේ සියලු බහුමාධ්‍ය පෙන්වුම් කරන්නේ නැහැ. මොකද සියලු බහුමාධ්‍ය වීඩියෝ හැම ඒ අවස්ථාවේ වෙබ් පිටුවට ලැබෙන්න සැලැස්සුවොත් න දත්ත සම්ප්‍රේෂණය කරොත් අපිට ගතවන කාලය වැඩි. මොකද අපි කැමති නැහැ වෙබ් පිටුවක් තිරයේ පෙන්වුම් කරන්න වැඩි කාලයක් ගත වෙනවට. එහෙම වුණොත් අපි ඒ වෙබ් පිටුව මගහැරලා වෙනත් වෙබ් පිටුවක් තෝරගනීවි. ඉතින් ඒක නිසා වෙබ් සේවා දායකයා බහුමාධ්‍ය සහිත සම්පූර්ණ වෙබ් පිටුවම අපේ තිරයේ පෙන්වුම් කරන්නේ නැහැ. ඉතින් අපි අදාළ වෙබ් පිටුවේ කිසියම් බහුමාධ්‍යයක් තෝරගත්තොත්, උදාහරණයක් ලෙස අපි වීඩියෝ එකක් තෝරගත්තොත්, අදාළ වීඩියෝ එක තෝරගන්නකොටම පරිශීලකයා නැවත ඉල්ලීමක් කරන වෙබ් සේවා දායකයගෙන් මට මේ බහුමාධ්‍ය සහිත ගොනුව පෙන්වුම් කරන්න කියලා. හැබැයි වෙබ් සේවා දායකයා ගාව මේ බහුමාධ්‍ය සහිත ගොනුව නැහැ. ඒක නිසා වෙබ් සේවා දායකයා ඉල්ලීමක් කරනවා බහුමාධ්‍ය සේවා දායකයගෙන්. බහුමාධ්‍ය සේවා දායකයා මෙන්න මේ පරිශීලකයා මෙන්න මේ ගොනුව ඉල්ලනවා. එයාට අදාළ ගොනුව දෙන්න. ඉතින් බහුමාධ්‍ය සේවා දායකයා කරන්නේ වෙබ් සේවා දායකයාට ගොනුව ලබා දෙන්නේ නැහැ. එහෙම වුණොත් වැඩිපුර කාලය ගත වෙනවා. ඒක නිසා බහුමාධ්‍ය සේවා දායකයා ඍජුව අදාළ පරිශීලකයා වෙත මෙන්න මේ බහුමාධ්‍ය ගොනුව ලබා දීම සිද්ධ කරනවා. ඔනෝක තමයි බහුමාධ්‍ය සැපයුමේදි වෙන්නේ. ඒතර පරිශීලකයාට ඍජුව බහුමාධ්‍ය සේවා දායකයා ගොනුව ලබා දීමෙන් කාලය ඉතිරි කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය අපි බහුමාධ්‍ය සහිත වෙබ් පිටු පරිහරණයේදී සිද්ධ වෙනවා. අන්තර්ජාලයේ තියෙන තොරතුරු විශාල වශයෙන් වෙබ් අඩවිය වල අන්තර්ගත වෙනවා. ඉතින් අපිට මේ තොරතුරු ගවේෂණය කරන් තොරතුරු හොයා ගන්න ඕන නම් අදාළ වෙබ් අඩවියේ URL එක දැනගන්න ඕනි. එහෙම නැත්නම් ඒකාකාර සම්පත් නිශ්චායකය දැනගන්න ඕනි. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අසීමිත වෙබ් අඩවි වල ඒකාකාර සම්පත් නිශ්චායකයන් සියල්ල අපිට මතක තියාගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ ගැටලුව නිසා අපිට සෙවුම් යන්ත්‍ර නැමැති පහසුකමක් ලබා දීලා තියෙනවා. ඉතින් සෙවුම් යන්ත්‍රයේ සෙවුම් කොටුව තුල අපිට පුළුවන් කිසියම් මූලපදයක් ඇතුළත් කරන්න. ඒ කියන්නේ අපිට තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය කිසියම් පදයක් අපි සෙවුම් කොටුව තුල ඇතුළත් කරනවා. ඇතුළත් කරලා අපි එන්ටර් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ එහෙම නැත්නම් ඇතුළත් කරලා අපි සර්ච් නැමැති බටන් එක ප්‍රෙස් කරාට පස්සේ අපිට පුළුවන් අපිට පරිගණකය මගින් ලබා දෙනවා අදිසන්ධානයන් ඉතා විශාල ප්‍රමාණයක්. ඉතාම කෙටි කාලයක් තුළ අදිසන්ධානයන් ඉතා විශාල ප්‍රමාණයක් ලබා දීම සිද්ධ වෙනවා. අපිට පුළුවන් ඒ අදාළ අදිසන්ධානය මත ක්ලික් කරලා අදාළ වෙබ් පිටුව වෙත ගමන් කරන්න. ඉතින් මේ සඳහා විවිධාකාරයේ සෙවුම් යන්ත්‍ර විවිධ සමාගම් විසින් සපයනු ලබනවා. අපි බලමු සෙවුම් යන්ත්‍ර මොනවද කියලා මේ විවිධ සමාගම් මගින් සපයන. Google සමාගම සපයන සෙවුම් යන්ත්‍රයක් තමයි google.com කියලා කියන්නේ. අපි ඒක මොනව හරි සෙවුම් කොටුව තුල අන්තර්ගත කරාට පස්සේ අපිට URLs දෙනවා. අපිට කැමති URL එකක් මත ක්ලික් කරලා අදාළ වෙබ් පිටුවට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම bean.com bean කියලා කියන්නේ සෙවුම් යන්ත්‍රයක්. ඉතින් මේ සෙවුම් යන්ත්‍රය
භාවිතා කරද්දී අපිට ඒකේ පින්තූර පෙන්නුම් කරනවා මෙයා ටිකක් ආකර්ෂණීය විදිහට පින්තූර ලබා දෙනවා ඉතින් මේ පින්තූර බොහෝ විට වෙනස් වීම වලට ලක් වෙනවා මෙතනේ එයාගේ සෙවුම් කොටුව තුල අපිට කිසියම් මූලපදයක් ඇතුළත් කරන්න පුළුවන් ඇතුළත් කරලා ඊට පස්සේ අපිට පුළුවන් අදාළ තොරතුරු සොයාගෙන ගමන් කරන්න මේ සෙවුම් යන්ත්‍රය මගින් මේ ICT කියන වචනයකට දාලා තොරතුරු එයා පෙන්නුම් කරනවා මෙතන පෙන්නුම් කරනවා ඒක අපිට කැමති නම් සවුන්ඩ් එක අහන්න පුළුවන් කොහොමද ප්‍රනවුන්ස් කරන්න කියලා එවගේම අපි yahoo.com yahoo සෙවුම් යන්ත්‍රය සර්ච් එන්ජින් එක yahoo සෙවුම් යන්ත්‍රයේ බොහෝ විට අපිට පෙන්නුම් කරනවා නිවුස් ඉවෙන්ට්ස් කීපයක් ඒ කියන්නේ එයාගේ රටේ තොටේ ප්‍රවෘත්ති එයා සපයනු ලබනවා yahoo සෙවුම් යන්ත්‍රය තුලම ତୁର ଏକ ସେଓମ୍ କୋଟୁ ତିଏନମ ସେଓମ୍ କୋଟୁ ତୁଲ ଅପିଟ କିସିଆମ୍ ପଦୟା ଆତୁଲତ୍ କରନ୍ନ ପୁଲୁହଂ ତି ଅଦାଳ ପଦୟା ଅଦାଳ ବିସ୍ତର ସର୍ଚ୍ଚ ଇଞ୍ଜିନ୍ ଏକ ମଗିନ ସେଓମ୍ ଯନ୍ତ୍ରୟ ମଗିନ ଅପିଟ ସୋଇଲା ଦେନମ ସେଓମ୍ କୋଟୁ ତିଏନମ ସେଓମ୍ କୋଟୁ ବାବିତା କରଲ ଏବଗେମ අපිට තව සෙවුම් යන්ත්‍ර භාවිත කරන්න පුළුවන් URL එක ටයිප් කරන www. msn.com msn search engine එක ඉතින් මේ search engine එක භාවිත කරාමත් මෙතන සෙවුම් කොටුව තියෙනවා සෙවුම් කොටුව තුල කිසියම් මූලපදයක් ඇතුළත් කරලා අපිට ඒක search කර ගැනීමේ හැකියාව ලැබෙනවා ඉතින් ඔය අපි කතා කරේ සෙවුම් යන්ත්‍ර කිහිපයක් පිළිබඳව ඔයගේ විවිධාකාරයේ සෙවුම් යන්ත්‍ර අපිට දකින්න ලැබෙනවා අපිට පුළුවන් හරි පහසුවෙන් මේ සෙවුම් යන්ත්‍ර භාවිත කරලා අපට අවශ්‍ය කිසියම් කරුණක් සර්ච් කරගන්න එහෙම නැත්නම් අන්තර්ජාලය තුළ සොයා ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා මේ වගේ සෙවුම් යන්ත්‍ර භාවිත කරාට පස්සේ සෙවුම් යන්ත්‍ර වගේ වර්තමානිතා ජනප්‍රිය මෘදුකාංග කාණ්ඩයක් තමයි ෂණික පණිවිඩ කියලා කියන්නේ. පුද්ගලයන් දෙදෙනෙක් අතර සරල පාට යොදා ගනිමින් අදහස තොරතුරු වමාරු කර ගැනීම අපි හඳුනනවා ෂණික පණිවිඩ කියලා. ඉතින් අන්තර්ජාලය හරහා සිද්ධ වෙන මේ ක්‍රියාවලියට භාවිතාවන මෘදුකාංග කාණ්ඩ ගණනාවක් වර්තමානයේ ඉතා ජනප්‍රියයි. Messenger, Viber, WhatsApp, Imo, Kick, WeChat මේ වගේ මෘදුකාංග වර්තමානයේ බහුලව පරිශීලකයන් භාවිත කරන මෘදුකාංග වෙනවා. වර්තමානයේ බොහෝ දුරට කතා බහට ලක් වෙන තවත් එකක් තමයි වීඩියෝ සම්මන්ත්‍රණ. දුරස්තව සිටින පුද්ගලයන් දෙදෙනෙක්ව කිහිප දෙනෙක් අන්තර්ජාලය භාවිතයෙන් ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය යොදාගෙන අදහස් සහ තොරතුරු හමාරු කරගන්නවා නම් අපි ඒකට කියනවා වීඩියෝ සම්මන්ත්‍රණයක් කියලා. ඉතින් වීඩියෝ සම්මන්ත්‍රණයක් කරද්දී අපිට සපුරාගත යුතු අවශ්‍යතා කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපිට පරිගණකයක් වුවමනා වෙනවා. ඒ වගේම අපිට වෙබ් කැමරාවක් තියෙන්න ඕනි. අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්න ඕනි. ඊට අමතරව අපිට වුවමනා වෙනවා සංනිවේදන මෘදුකාංගයක්. ක්ෂණික පණිවිඩ වීඩියෝ සම්මන්ත්‍රණ වගේම පුද්ගලයන් අන්තර් සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමට අලුත් ක්‍රමවේදයන් භාවිත කරන්න පෙළඹිලා සමාජ ජාල කියලා කියන්නේ මේ පුද්ගලයන් අන්තර් සම්බන්ධතාවයන් පවත්වාගෙන යන අලුත්ම ක්‍රමවේදය. ඉතින් සමාජ ජාල හරහා තමන්ගේ පෞද්ගලික තොරතුරු වීඩියෝ එදිනදා ක්‍රියාකාරකම් හුවමාරු කරගන්න පුළුවන් වගේම සමාජයේ නොයෙකුත් අකටයුතුකම් මේ සමාජ ජාල හරහා සිද්ධ වෙනවා. ඉතින් සමාජ ජාල වෙබ් අඩවි කීපයක් තමයි ජනප්‍රියතම Facebook, Instagram, Twitter, YouTube, Pinterest, LinkedIn, Second Life කියලා කියන්නේ. අන්තර්ජාල පහසුකම් භාවිතයත් එක්ක අපිට සුවිශේෂී පහසුකමක් සපැල්තන වලාකුළු පරිගණක සංකල්පය කියලා. අපේ ජංගම දුරකථනය අපේ පෞද්ගලික පරිගණකයේ භාවිතයෙන් අපිට රැහන් රහිතව අන්තර්ජාලයට සම්බන්ධ වෙලා කැමති තැනක ඉඳගෙන තොරතුරු ගබඩා කරන්නත් නැවත ඒ තොරතුරු ලබා ගන්නත් හැකියාව සපයලා තියෙනවා. ඉතින් මේ අපිට අයිති නොවන ඉඩකඩක මේ තොරතුරු ගබඩා කරාට අපිට ඉතා ආරක්ෂිතව මේ තොරතුරු ගබඩා කළ තබා ගැනීමත් නැවත ලබා ගැනීමත් හැකියාව තියෙනවා. ඉතින් මේ වලාකුළු පරිගණක සංකල්පයේ සේවාවන් කිහිපයක් තියෙනවා. එකක් තමයි යටිතල පහසුකම් සේවාවන් එයා සපයනවා. ඒ වගේම සංවර්ධන පරිසර සේවාවක් එයා සපයනවා. ඒ වගේම මෘදුකාංග සේවාවන්. මෙන්න මේ සේවාවන් තුන වලාකුළු පරිගණක සංකල්පය යටතේ සපයනු ලබනවා. වලාකුළු පරිගණක සංකල්පයේදී සපයන ලබන එක සේවාව තමයි යටිතල පහසුකම් සේවාවන්. ඉතින් යටිතල පහසුකම් සේවාවන් සපයද්දී වලාකුළු පරිගණක සංකල්පෙන් කරන දෙයක් තමයි අත්‍යත්‍ය පරිසරයක් ගොඩනගලා අපිට virtual environment එකක් ඇත්ත පරිසරයක් නැහැ මේ බොරු පරිසරයක් ගොඩනගලා ඒ පරිසරය තුළින් අපට අවශ්‍ය පහසුකම් සපයනවා උදාහරණයක් විදියට අපි කව සේවාදායක පරිගණකයක් නැහැ හැබැයි අපිට අන්තර්ජාලයේ තියෙන සේවාදායක පරිගණකයක අපේ දත්ත සහ තොරතුරු ගබඩා කිරීමට එයා පහසුකම් සපයනවා අපි ගාව ගිනි පවුර වගේ පහසුකම් නැහැ ෆයර්වෝල් පහසුකම් නැහැ. හැබැයි අපිට අන්තර්ජාලයේ තියෙන ෆයර්වෝල් පහසුකම් භාවිත කරන අවස්ථාව ලබා දෙනවා. අපි කියනවා මේක යටිදල පහසුකම් සේවාවන් සපයනු ලබනවා කියලා.
වලාකුළු පරිගණක සංකල්පයේ තවත් සේවාවක් තමයි සංවර්ධන පරිසර සේවාවන් සපයනවා. එතන අපේ පරිගණකයේ මෘදුකාංග සංවර්ධනය කිරීමට පරිසරයක් නැහැ. හැබැයි අපිට අන්තර්ජාලයෙන් එම පහසුකම් ලබා දීම සංවර්ධන පරිසර සේවාවක් ලෙස සැපයීම කරනවා. උදාහරණ අපේ පරිගණකයේ අද අවශ්‍ය මෙහෙයුම් පද්ධතිය නැහැ. අපේ පරිගණකයේ අවශ්‍ය භාෂා පරිවර්තකයෝ නැහැ. හැබැයි අපිට අවශ්‍ය පරිසරය වලාකුළු පරිගණක සංකල්පය මගින් සපයා දෙනු ලබනවා. අපි ඔකට කියනවා සංවර්ධන පරිසර සේවාවන් සපයනවා කියලා. ඒ වගේම වලාකුළු පරිගණක සංකල්පයේ තවත් සේවාවක් තමයි මෘදුකාංග සේවාවන්. අපේ පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය කරන තත් අපිට අන්තර්ජාලය භාවිතයෙන් අදාළ මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් Google Docs වගේ මෘදුකාංග අපිට අන්තර්ජාලය භාවිතයෙන් භාවිතා කරන්න පුළුවන්. අපේ පරිගණකයේ වදන් සැකසුම් මෘදුකාංග නැහැ. හැබැයි අපිට වදන් සැකසුම් මෘදුකාංග භාවිතය අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේක සුවිශේෂී වාසියක්. මේ වලාකුළු පරිගණක සංකල්පය කියන එක. ඒ මොකද වලාකුළු පරිගණක සංකල්පය භාවිතයේදී අපිට මෘදුකාංග සඳහා කිසිදු වියදමක් වැය වෙන්නේ නැහැ. අපිට මෘදුකාංග නඩත්තු කරන්න ඕනමනා නැහැ. මොකද අපි පාරේ බස් එකක කොහේ හරි ගමනක් ගියොත් බස් එක කැඩුනම අපිට ඒක හදන්න ඕනේ නැහැ. මොකද ඒක අපේ නෙවෙයි. අපි කිසියම් ගාස්තුවක් ගෙවලා අපි ගමනාන්තර ගමන් කරනවා. හැබැයි අපි නඩත්තු කරන්නේ අපි බස් එක නවත්තලා තියන්න ඕනේ නැහැ අපේ ගෙදර ගෙනල්ලා. මේ මෘදුකාංග අත් එහෙමයි. මෘදුකාංග අපි ගාව නැහැ අන්තර්ජාලය තියෙන. ඉතින් අපිට මේ මෘදුකාංග නඩත්තු කිරීම ඒ වගේ මෘදුකාංග යාවත්කාලීන කිරීම කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපිට මෘදුකාංගයේ භාවිතා කිරීම පමණක් සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට හැම විටම නවීන මෘදුකාංග ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද යාවත්කාලීන කරන ලද මෘදුකාංග අන්තර්ජාලය මගින් සපයන නිසා. හැබැයි අවාසිත තියෙනවා වලාකුළු පරිගණක සංකල්පය භාවිතයේ නැත්නම් මේ මෘදුකාංග භාවිතයේ. මොකද අපිට අඛණ්ඩ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් වුවමනා වෙනවා. මොකද එහෙම නැත්නම් මේ වලාකුළු පරිගණක සංකල්පයේ තියෙන මෘදුකාංග භාවිතා කිරීමේදී අපිට ගැටලු පැන නගින්න පුළුවන්.